මේ පාට එකේදී බලමු කොහොමද හොස්ටින් එකක් පර්චේස් කරගන්න කියලා. මොකද අපිට වෙබ්සයිට් එක ස්ටෝ කරන්න කොහේරි සර්වර් එක ලොකේෂන් එකක් ගන්න ඕනි. එතකොට අපිට ඒ ලොකේෂන් එකත් ඩොමේන් ගත්තා වගේම සර්විස් ප්‍රොවයිඩර් වෙබ් හොස්ටින් කම්පැනි එකකින් පර්චේස් කරගන්න වෙනවා. ඒ වගේම ඒකටත් ඇනුවලි අපිට රිනිව් කර කර පේමන්ට් එකක් ගන්න වෙනවා. පේමන්ට් එකක් ගෙවන්න වෙනවා. ගෙවලා අපි කන්ටිනියු කරගෙන යනවා. මෙතෙන්දිත් මම සාමාන්‍යයෙන් වැඩිපුරම යූස් වෙන වෙබ් හෝස්ටිං කම්පැනිස් වල සයිට් එකක් ඉන්ට්‍රඩියුස් කරලා දෙන්නම්. වෙබ් හෝස්ටිං ගොඩාක් කම්පැනිස් තියෙනවා. නමුත් අපි වෙබ් හෝස්ටිං එකක් ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගොඩාරයක් තියෙනවා. නමුත් මේ කෝස් එකේදී අපි ප්ලෑන් කරන්නේ වර්ඩ්ප්‍රෙස් වෙබ් එකක් ක්‍රියේට් කරන්න. ඒක නිසා මම මෙතෙන්දි රෙකමන්ඩ් කරනවා මේ වෙබ් සයිට් එකකින් සී පැනල් වෙබ් හෝස්ටිං එකක් ගන්න කියලා. ලේසි. එතකොට අපිට ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. ඩොමේන් වගේම ගෝඩැඩි එකෙන් හොස්ටිං ගන්න පුළුවන්. ඔයාලට මෙතන ගෝඩැඩි එකේ ගියාම ඔප්ෂන් එක තියෙනවා වෙබ් හෝස්ටිං පර්චේස් කරන්න. මෙතෙන්දී මෙනු එකෙන් ඔයාලට වෙබ් හෝස්ටිං, ඊට පස්සේ වර්ඩ්ප්‍රෙස් හෝස්ටිං, වර්ඩ්ප්‍රෙස් ඊ-කොමර්ස් හෝස්ටිං මේ වගේ ඔප්ෂන් ගොඩක් දීලා තියෙනවා. නමුත් මේකේ අපිට වර්ඩ්ප්‍රෙස් හෝස්ටිං, ඊ-කොමර්ස් හෝස්ටිං වගේ දේවල් වලට ගියොත් එහෙම ලොකු ගාණක් යනවා හෝස්ටිං එක පර්චේස් කරන්න. ඒක නිසා දැනට ඔයාට පුළුවන් මෙතන වෙබ් හෝස්ටිං ගිහිල්ලා වෙබ් හෝස්ටිං නෝමල් පැකේජ් එකක් පර්චේස් කරන්න. මේ ඕනම පැකේජ් එක ප්‍රශ්නයක් නැහැ. අපිට වර්ඩ්ප්‍රෙස් සයිට් එක හොස්ට් කරන්න පුළුවන්. නමුත් ගෝඩැඩි එකේ කොස්ට් එක නම් ගොඩක් වැඩි අනිත් ඒවට සාපේක්ෂව. ඒක නිසා ඔයා ගෝඩැඩි වලට යනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔයාගේ ප්‍රයිස් එක, ඒ කියන්නේ කොස්ට් එක, වෙබ්සයිට් එකට යන බජට් තියෙනම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඇත්තටම මේ හොස්ටිං තව සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා, අඩු ගානට ගන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් වෙබ්සයිට් එක තමයි hosting.com. මේකෙත් එක එක දවසට ඩීල්ස් එනවා. ඒ වගේම මේ සයිට් එකනොත් ගන්න පුළුවන්. මේක දැන් බ්ලැක් ෆ්‍රයිඩේ ඔෆර් එකක් දාලා තියෙනවා, 2.49 month කියලා ඩීල් එකක් තියෙනවා. ඕනනම් මේක පර්චේස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වෙබ් හොස්ටිං ගිහිල්ලා මෙතනින් හොස්ට් එකක් පර්චේස් කරගන්න පුළුවන්. සිංගල් ෂෙයාඩ් හොස්ටිං $1.99 per month. හැබැයි රිනිව් කරද්දි 3.99ක් චාර්ජ් වෙනවා. මේකේ හොස්ට් කරන්න පුළුවන් එක වෙබ්සයිට් එකයි. ඔයාලට GB 50ක ස්ටෝරේජ් එකක් හම් වෙනවා. මන්ත්ලි විසිට්ස් 10,000කට වගේ තමයි මේක මැච් වෙන්නේ. ඊමේල් account එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. මන්ත්ලි බ්‍රෑන්ඩ් ඊත් එක GB 100. 2 database. මේ වගේ පැකේජ් එකක් ගන්න පුළුවන්. මේකත් ප්‍රශ්නයක් නැහැ. මේකේ හොස්ටිං හොඳයි. ගන්න වනම් මේකෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රයිස් එක ඉතින් මේකෙත් සාමාන්‍යයෙන් ටිකක් වැඩි. ඊටත් අඩුවට ගන්න පුළුවන් සයිට් තියෙනවා. ඊළඟ සයිට් එක තමයි A2 හොස්ටිං. A2 හොස්ටිං එකෙත් අර වගේම පැකේජස් තියෙනවා. ෂෙයාඩ් වෙබ් හොස්ටිංස් ගන්න පුළුවන්. මේ විදිහට මේකේ මාසෙට $2.99ක් කොස්ට් වෙනවා. මාස 36කට ගත්තොත් 1 month ගත්තොත් එහෙම 10.99. ඉතින් මේකෙත් ගන්න එක පාඩු. ඉතින් ප්‍රයිස් එක අතින් ගත්තම ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා. දැනට ඔයාලට මේ කෝස් එකට අපි වෙබ්සයිට් එක කරගෙන යන නිසා අඩු ගානට වෙබ් හොස්ටින් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ hostas.us කියන වෙබ්සයිට් එක. මේක US වෙබ්සයිට් එකක්. මමත් මේකේ හොස්ටිං යූස් කරලා තියෙනවා අවුරුදු 3ක විතර. හැබැයි ප්‍රශ්නයක් නැහැ. තාමත් හොඳට වැඩ. මේකේ වෙබ්සයිට් එකක් ඔයාලට දැනට හොස්ට් කරගන්න, මේ කෝස් එකේ වැඩ ටික කරගෙන යන්න, ඔයාගේ වෙබ්සයිට් එක බිල්ඩ් කරනකම් පාවිච්චි කරන්න. මේකෙන් ඔයාට $15කට වගේ අවුරුද්දටම සීමැනල් හොස්ටින් එකක් පර්චස් කරගන්න පුළුවන්. මේකේ ඔක්කොම ෆන්ක්ෂනලිටීස් තියෙනවා. ඒකෙන් ඉඳලා අපිට කිසිම ගැටලුවක් නැතුව පර්චස් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලා මේ
කෝස්සකේද යස් කරන්න මෙන්න මේ ස්ටාර්ට පැකේජක ෆජස් කරන්න ඩොලා දෙකක් යන්නේ නැතන් ඇනුවලි ඩොල පහලුවක් වගේ යන්නේ මේක 5GB හම් වෙනවා 100GB බ්‍රන්ඩිත් 10 ඩොමෙන්න්ස් හෝස් කරන්න පුළුවන් මේ ඔප්ෂන්ස් ටික තියෙන නිසා මේක හොඳටම ප්‍රමාණවත් අපේ වෙබ්සයිට් එක ක්‍රියේට් කරගෙන යන්න. ඉතින් ඔයාලට මේකත් ඇඩ් ටු කාඩ් දීලා අර විදියටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඉතින් දහනවා ඔයාගේ ඩොමේන් එක. මේකේ ඩොමේන් එක රෙජිස්ටර් කරන්න අහනවා නැත්නම් ඔයා ඔල්රෙඩි ඩොමේන් එක දැන් පර්චේස් කරලා තියෙනවා නම් මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. I will use existing domain and update my name server. මෙතන di devgeekshop.com මම ඔල්රෙඩි මගේ ඩොමේන් එක තියෙනවා ඒක මම යූස් කරනවා එතකොට ඔයාලට මන්ත්‍රික ගණන් ගන්නත් පුළුවන් ඇනුවලි ගන්නත් පුළුවන් මෙතෙන්දි ඔයාලට කෙලින්ම ඩොමේන් එක දීලා මේ ස්ටාර්ටර් කියන පැකේජ් එක තමයි මම මෙතෙන්දි පර්චේස් කරන්න යන්නේ මම මෙතෙන්දි මන්ත්‍රි පර්චේස් කරනවා මොකද ඔල්රෙඩි මගේ ගාව සර්වර්ස් තියෙන නිසා මට වෙබ්සයිට් එකේ ඒක හොස්ට් කරගන්න පුළුවන් මම ඔයාලට පෙන්නන්න ඕන නිසා මෙතෙන්දි මන්ත්‍රි පැකේජ් එකක් පර්චේස් කරනවා ඒ වගේම හොස්ටින් ලොකේෂන් එක මම මෙතෙන්දි සිලෙක්ට් කරගන්නවා USA USA data center එක සිලෙක්ට් කරලා මෙතන කන්ටිනියු කරනවා කන්ටිනියු කරාට පස්සේ මෙතන ඩීටේල් එනවා අර වගේම කූපන් කෝඩ් එකක් තියෙනවා ඔයාලට මෙතන දාලා ප්‍රයිස් එක අඩු කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාගේ බිලින් ඩීටේල්ස් ඔල්රෙඩි ඔයා ලොග් වෙලා නම් ඉන්නේ කෙලින්ම පෙන්නනවා ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන ඇක්ටිව් කාඩ් එකක් මං කලින් යූස් කරපු කාඩ් අර වගේම පෙන්නනවා ඕනනම් ඒක පාවිච්චි කරන්න පුළුවන් පාවිච්චි කරලා ප්‍රොජෙස් කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට PayPal යූස් කරලා PayPal පේමන්ට් එකක් කරන්න පුළුවන් මේ ඔප්ෂන් එකෙන් මේක චෙක් අවුට් කරගන්න පුළුවන් කරගන්න මෙතන ඉන්වොයිස් එකක් ජෙනරේට් වුණා ඉන්වොයිස් එක මගේ පෙන්නනවා මට මෙතන මේ පේමන්ට්ස් දීලා මේක PayPal through දැන් ඔයාලට මෙතන කෙලින්ම යන්න පුළුවන් ඔයාගේ client area එකට hostas.us website එකේ දැන් ඔයා continue client area ගියාම ඔයාගේ active service වල ඔයාගේ service එක පෙන්නයි මෙතන ඔයාගේ service එක ගත ගමන් pending status එකේ තමයි තියෙන්නේ නමුත් ටික වෙලාවක් ගිහිල්ලා මේක active වුණාට පස්සේ ඔයාට mail එකක් එනවා completely details ටිකත් එක්ක මම ඊට පස්සේ ඉතුරු පාට් එක කන්ටිනියු කරන ආකාරය ඔයාලට කියලා දෙන්නම්.